ජයගමු ශ්‍රී ලංකා ජූනි 22 සහ 23 අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී. මම කැමති ජනාධිපතිතුමාගේ අවධානය යොමු කරන්න, විශේෂයෙන්ම බදු අලුත් බදු සහ බදු වැඩි කිරීම් ක්‍රියාවලිය එතුමා එක ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඇත්ත වශයෙන්ම රාජ්‍ය ආදායමේ සහ ඉලක්කවල ඒ හිඟතාවය තුළ, කියන්නේ ඉලක්ක කරා යන්නට බැරුව රාජ්‍ය ආදායම ප්‍රමාණවත් ලෙස වැඩි කර ගැනීමේ ඉලක්කයෙන් මේ විවිධ බදු යෝජනා වෙනවා. මම ඔබතුමාට යෝජනා කරන්නට බැරි යෝජනා කරන්නට යන්නේ, අපිට ක්‍රමවේදයක් නැද්ද දැනට පවතින බදු දැල ටැක්ස් නෙට් එක තුළ ඇතුල් නොවී සිටින කණ්ඩායම් ඇතුල් කරගැනීමේ ක්‍රියාවලියකට යන්න. ඒක පළවෙනි යෝජනාව. දෙවෙනි යෝජනාව තමයි බදු අය කරගැනීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂමව, වඩාත් විනිවිද භාවයෙන් යුක්තව ඩිජිටයිසේෂන් ප්‍රෝග්‍රෑම් එකක් හරහා එය ක්‍රියාත්මක කරන්නට ඇයි අපිට බැරි? මම දන්නවා විවිධ කණ්ඩායම් ඉන්නවා ඒකට විරුද්ධ. ඩිජිටයිසේෂන් වැඩසටහන්, ඒ වගේම වඩාත් කාර්යක්ෂම ක්‍රමවේද, මොකද එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා මේ විවිධ අමතර බදු හිටි හැටියේම පණවන්නේ නැතුව බදු දැලට අසු විය යුතු කණ්ඩායම් දැලට අසු කර ගැනීමත්, ඒ වගේම බදු පරිපාලනය ටැක්ස් ඇඩ්මිනිස්ට්‍රේෂන් එක මේට වැඩිය කාර්යක්ෂම කිරීමක්. ඉතින් අපි දන්නවා කවුරු ආණ්ඩුවේ හිටියත් මේ බදු පරිපාලනයට එය විනිවිද භාවයෙන් යුක්තව වගවීමෙන් වගකීමෙන් ක්‍රියාත්මක කරන්නට ඩිජිටල්කරණයට විරුද්ධ ඒ වෙනම විරුද්ධ කොට්ටාසයක් ඉන්නවා. ඒක අපි පිළිගන්නවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ බංකොලොත් රටේ අපේ යෝජනාව මේ බදු පිට බදු ගහලා බදු සුනාමියක් නිර්මාණය කරනවා වෙනුවට බදු පරිපාලනය කාර්යක්ෂම කිරීමේ තද්ද බල වැඩසටහනකට අපි සූදානම් උදව් කරනවා. Yes, one more. I have some more suggestions on the reason. අපි සූදානම් බදු කාර්යක්ෂමතාවය tax administration efficiency එක ප්‍රවර්ධනය කරන වැඩසටහනකට යන්න. ඒ වගේම බදු දැලට අසු විය යුතු එනමුත් අසු නොවී සිටින කණ්ඩායම් මේකට ගොනු කරගන්න. මම ජනාධිපතිතුමාට මම කරුණු කිහිපයක් කියන්නට කැමතියි. මෙන්න මේ කරුණු පිළිබඳ ඔබතුමාගේ කාරුණික අවධානය යොමු කරන්න. දැන් ගිය වසරේ විතරක් රටේ ඉහළම ගණයේ ව්‍යාපාරිකින් වෙත කෝටි ලක්ෂයකට අධික බදු සහන ලබා දීලා තිබෙනවා. එතකොට ඒ කෝටි ලක්ෂයක බදු සහන ඉහළ ගණයේ ව්‍යාපාරිකින්ට ලබා දීම මෙවන් තත්ත්වයක් තුළ සාධාරණද? මේක ඔබතුමා හොයලා බලලා පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න. මොන පදනමක් යටතේද කෝටි ලක්ෂයකට අධික බදු සහන ඉහළ ගණයේ ව්‍යාපාරිකින්ට ලබා දීලා තිබෙන්නේ? ඉතින් ඇත්ත වශයෙන්ම එම බදු සහන ලබා නොදුන්නේ නම් නව බදු වර්ග හඳුන්වා දීමට ජනාධිපතිතුමාට අවශ්‍යතාවයක් නැහැ. ඒ කර්තව්‍යෂ්ඨ කරන්න. දැන් නව බදු වලින් අපිට අහන්නට ලැබිලා තිබෙනවා බලාපොරොත්තු වෙනවා කෝටි 60,000ක ආදායමක්. හැබැයි කෝටි ලක්ෂයක මුදලක් ඉහත කී පරිදි බදු සහන මේ රටේ ඉහළම ගණයේ ව්‍යාපාරිකින්ට ලබා දීම තුල සහ ඇත්ත වශයෙන්ම බදු ගෙවීම් පැහැර හැරින් දිහා බැලුවම ජනාධිපතිතුමා කෝටි 1,20,000ක් බදු පැහැර ඇරලා තිබෙනවා. ඉතින් මේවා වැදගත් කරුණු. මේවා යථාර්ථවාදී සත්‍යවාදී කරුණු මේ පාර්ලිමේන්තුවේ කමිටු හරහා හෙළිදරව්. මම ඔබතුමාගේ අවධානය යොමු කරලා මේ කරුණු කාරණා බදු නොගෙවීම, බදු පැහැර හැරීම, ඒ වගේම බදු සහන ලබා දීම මේවා නිවැරදි කරගත්තොත් අපි විශ්වාස කරනවා ඔය පණවන්නට යන අමතර බදු, මේ නිර්මාණය කරන්නට යන බදු සුනාමිය ඇත්ත වශයෙන්ම අවශ්‍ය වන්නේ නැහැ.
ඒවගේම මම කියන්න කැමති කෝටිය ඉක්ම වූ බදු පැහැර හරින්නන් සංඛ්‍යාව අපේ රටේ ජනාත්තුමනි හාරදස් දෙසීය කෝටිය ඉක්මපු. එනකොට මේ හාරදහස් දෙසී දෙනාගෙන් ඇයි බදු ටික අයකරගන්නට රජය කටයුතු කරන්නේ නැත්තේ? ඒවගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරන්නට කැමති විශේෂෙන්ම අරක්කු ව්‍යාපාරයේ නිරත වෙන 23 දෙනෙකු අතරින් 5 දෙනෙකු බදු පැහැරහැර සිටි අවස්ථාවේ එම බදු පැහැරහරින්නන්ගේ බලපත්‍රය අහෝසි කිරීමට හෝ රජයට හැකියාවක් නොපැවැත්තුණා. මොකද්ද මේ අසීරුකම? විශේෂයෙන්ම මේ වෙලාව වෙනකොට දෙන්නෙක් බදු ගෙවලා තියෙනවා. හැබැයි ඒ ගෙවපු අය පැහැර හැරපු බදු මුදල කෝටි 700ක්. ඇත්ත වශයෙන්ම මේ බලපත්‍රය කැන්සල් කරොත් අනිවාර්යෙන් මේගොල්ලෝ බදු මුදල ගෙවයි. ඉතින් විශේෂයෙන්ම මම කියන්න කැමති මම ජනාධිපතිතුමාගෙනුත් මුදල් ඇමතිතුමා හැටියට මම ප්‍රශ්නයක් ඇහුවා. රාජ්‍ය බැංකු වලින් පුද්ගලයන් හැටියට සහ ආයතන හැටියට විශාල ණය මුදල් අරගෙන ඒවා නොගෙවන පුද්ගලින්ගේ සහ කණ්ඩායම්වල ණය ප්‍රමාණය සහ ණය ලයිස්තුව ඉදිරිපත් කරන්නයි කියන්නේ. සීමල පිටි ඇමතිතුමා තමයි ඒකට උත්තර දුන්නේ. නංගම් මොනවාක්ද කියන්න බැහැ කිව්වා. නම් කියන්නත් බැහැ කිව්වා. මේ කපා හැරපු ණය මුදල කියන්නත් බැහැ කිව්වා. ඉතින් මේක හරි අසාධාරණයිනේ. ණය අරගෙන රාජ්‍ය බැංකුවලින් පුද්ගලින් සහ ආයතන ණය ගෙවන්නෙත් නැහැ. ඒ ණය නොගෙවපු අයගේ ලයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නයි කිව්වම ඒක රහසිගතයි, අතිශය පෞද්ගලිකයි කියලා උත්තරයක් එනවා. ඉතින් මම ජනාත්මාට කියන්න කැමති මෙන්න මේ බදු පැහැර හරින බදු පැහැර හරින ධන කුවේරින්ට ඒව ටික වළක්වාගෙන මේ බදු ටික ලබා ගත්තොත් බදු දැලට ඇතුල් විය යුතු. එනමුත් විවිධ කූට ක්‍රමවලින් බදු දැලට ඇතුල් නොවි එයින් පිටත සිටින කණ්ඩායම් ටික ඇතුළට ගත්තොත් ඒ වගේම මේ අරක්කු සමාගම් Tamanට ගෙවන්න තියෙන ඒ ණය ටික හරියාකාරව ගෙව්වොත් ඒ වගේම විශේෂයෙන්ම මේ රටේ යම් කොටසක් ඉන්න වරප්‍රසාදලත් කොටසක් ඒ අයගේ ණය ටික කපා හැරෙනවා. කොච්චරක් කැපුණද කියනකොට උත්තර දෙන්නෙත් නැහැ. නම මොකද්ද කියනකොට නම කියන්නෙත් නැහැ. හැබැයි සමස්තයක් හැටියට බදු බර වැඩි වෙනකොට ඒකේ අගතිය සිද්ධ වෙන්නේ 120ක් වූ ජනතාවට. මම යෝජනා කරනවා ගරු ජනාධිපතිතුමාට මේ ඉදිරිපත් කරපු කරුණු කාරණා දිහා බලලා මේවා පිළිබඳව අපිට පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කරන්න. ඇයි බදු අලුත් බදු ගේනවට වැඩිය අලුත් බදු හරහා රාජාදායමක් අලුතෙන් ලබා ගන්නවට වැඩිය තියෙන බදු ප්‍රතිශතයක් වැඩි කරනවට වැඩිය ඇයි මෙන්න මේ ශේෂ්ඨ පිළිබඳව මුදල් ඇමතිවරයා හැටියට ඔබතුමා අවධානය යොමු කරන්න කියන එක මම අහන්න කැමතියි. මල්ලි විරුවන්සමත් මට පොඩ්ඩක් දෙන්න. විශේෂයෙන්ම එතුමා සංඛ්‍යාලේඛනක මම හිතන්නේ සංඛ්‍යාලේඛන හරි කියලා කොහොම හරි මම කරුණුටික එතුමට ලබලා දෙන්නම්. කී දෙනෙක්ටද මේ බදු එකතු කරන්න තියෙන්නේ කියලා. ඒත් ඒ වගේ මම එකගයි මම හිතුවේ අපේ වේස් ඇන්ඩ් මීන්ස් කමිටියයි රාජ්‍ය මූල්‍ය කමිටි දෙකම එකතු වෙලා අපිට පුළුවන් සාකච්ඡා කරන්න කොහොමද තව අමතර බදු තියෙන්නේ එකතු කරන එක. ඒ වගේම IMF සංවිධාන යෝජනත් අපි ඉදිරිපත් කළා. ඒක සාකච්ඡා කරන්න පුළුවන්. බැංකුව ගැන නම් බැංකුවේ රහස්‍යගතභාවය තියෙන අපිට බෑව ඉදිරිපත් කරන්න. එයාට පුළුවන් උසාවියට හරියන්න මේ ගැන කරන්න. මොකද මේ ප්‍රධාන බැංකු දෙක ආණ්ඩුවේ බැංකු දෙක. මේකෙන් මිනිස්සු සල්ලි අරගත්තොත් මේ බැංකු දෙක කඩා වැටෙනවා. අපි ආර්ථිකය පාලනය කරන්නේ රාජ්‍ය බැංක් වලින්. මොකද මූල්‍ය අංශේ වැඩිම මුදල් තියෙන්නේ අපි එක්ක රජ ආයතන එක්ක. ඒ නිසා විශේෂයෙන් මේ වැඩ කටයුතු කරන්න. කොහොමත් අද නම් අපේ විපක්ෂ නායකතුමාට වාසි දවසක්. අනුර දිසානායක මන්තුමා ඉංගලන්තේ. විමල් ඉරුවන්ස මන්තුමා ගරු කතානායකතුමනි අනේ අපිටත් අවස්ථාව දෙන්න. මේ පාර්ලිමේන්තුව ජනාධිපතිතුමාගේ විපක්ෂ නායකතුමාගේ පාර්ලිමේන්තුවක් නෙවෙයි. අපි හැමෝගෙම පාර්ලිමේන්තුවක්. ඒ නිසා අපිටත් අපේ අදහස කියන්න අවස්ථාව දෙන්න. ගරු කතානායකතුමනි මම ගරු ජනාධිපතිතුමා ඉතාම සූක්ෂම
පන්දු යැවීමක නිරත වුණා. ඔබතුමා හරි දක්ෂ ලෙස පළවෙනි කාරණේ මතු කළේ කාන්තාවන් සභ්‍ය බල ගැන්වීමේ පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ගෙනෙන ලද තීන්දුව ගැන. ඔබ තුමා ඒ තීන්දුවට අභියෝග කළා. ඒ පළවෙනි කාරණේ. ඒක කරලා ඒක විතරක් කරොත් ඒ මාතෘකාව විතරක් මේකේ සාකච්ඡාවට ලක්වේ කියන සූක්ෂම ඥානය ඔබතුමාට තියෙන නිසා ඒකට කියන්න පුළුවන් කපටිකම කියලා. ඒ නිසා ඔබතුමා ඊළඟට කරේ මේ පරණ දැනට කොවිඩ් කාලේ මේ දැන් අතීතයට එක් වෙච්ච කාරණයක් වෙච්ච ඕක මට මතකයි අතාගුල්ලා ඇමතිතුමා ඒ වෙලාවේ පක්ෂනායක රැස්වීමේ දැන් ඉන්න මහින්ද රාජපක්ෂ ඇමතිතුමා හිටියා මේ ගැන අපේ එකගතාවේ ඇතුව අතාගුල්ලා ඇමතිතුමා මේක වලලන්න ඉඩ දෙන්න කියලා ඉල්ලින් කළා. ඒ වෙලේ බැසිල් රාජපක්ෂ පරල වෙලා ප්‍රකෝප වෙලා ජනාධිපතිතුමා ගන්න තීරණ වලට එහෙම විරුද්ධ වෙන්න බෑ කියලා වෙන විකාරයක් කළා. ඒ නිසා ඒව ගැන අපි එකඟ හැබැයි දැන් අතීතයට එක් වෙච්ච දෙයක්. ඒක ගැන අපිට අතීතයට අදාළ වේදනාවක් තියෙන්න පුළුවන්. ඔබතුමා දෙවෙනි පන්දුව හැටියට ඒ පන්දුව යොමු කළා. දැන් ඒකත් එතකොට ඕනනම් අපිට දැන් අර පළවෙනි පන්දුව ගැන කතා නොකර දෙක ගැන කතා කරන්න පුළුවන්. ඊට පස්සේ ඔබතුමා ඉතා සූක්ෂම ලෙස මේ මන්දිර මොකද්ද මන්දිරද මන් දන්නේ කුලියට දෙන කිවල් ගැන බද්ද. ඒ බද්ද ගැන පන්දුව තුන්වෙනිව දැම්මා. අපේ විපක්ෂ නායකතුමා බොහොම අනේ මන් දන්නේ ඒ තුන්වෙනි බෝලේ ගත්තා. මම කියන්නේ මෙතන ඔබතුමා දාපු බෝල තුනෙන් බලවත්ම පන්දුව පළවෙනි පන්දුව. පළවෙනි පන්දුව තමයි ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අභියෝග කරපු පන්දුව. දැන් මෙහෙම ශ්‍රේෂ්ඨාධිකරණෙන් පනත් කෙටුම්පත් ගැන එන තීන්දුව අභියෝග කරන්න පුළුවන් නම් ආණ්ඩුපක්ෂ ජනාධිපතිට හරි අගමැතිට හරි ඒවා අපි පිළිගන්නේ නැහැ කියලා කියන්න පුළුවන් නම් ශ්‍රේෂ්ඨාධිකරණයට පනත් කෙටුම්පත් සඳහා යන්න මේ රටේ රටවැසියට තියෙන අයිතිය මොකද්ද? අනිත් එක මම ඔබතුමාට මට ඉඩ දෙන්න මම ඔබතුමාට මේ කාරණේ පැහැදිලි කරන්න. මේ කාන්තාවන් සභ්‍ය බල ගැන්වීම නම් ඒක කාන්තාවන්ට පමණක් සීමා වෙන්න ඕනේ. කාන්තාවන් කියන එක හරහා මේක 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 ඒ සංක්‍රාන්තික ලිංගිකයන් සම්බන්ධයෙන් අදාළ වෙලා තියෙනවා. ස්වභාවයෙන්ම හෝමෝන ප්‍රශ්න නිසා ඉන්න සංක්‍රාන්තික ලිංගිකයන් සම්බන්ධයෙන් අපි මානුෂීය බලන්න ඕන. එයා යවෙනුවෙන් සාධාරණව කටයුතු කරන්න ඕන. ඒක පිළිබඳ විවාදයක් නැහැ. හැබැයි මේ කාන්තාවන් සභ්‍ය බල ගැන්වීම ඇතුළට මේක දැමෙයි ඇයි? එකක් අනික ඔබතුමාට කියන්න බෑ ඒගොල්ලෝ කාන්තාවන් කියලා. මම ඒකට උදාහරණයක් දෙන්න. මේකේ තියෙනවා සංක්‍රාන්තිත ලිංගික ලිස් තෝමස්ගේ සිද්ධිය හොඳම උදාහරණය. කාන්තා සභ්‍ය බල ගැන්වීමේ පනත් කෙටුම්පතට ස්ත්‍රී පුරුෂ භාවය ඇතුළත් නොකිරීමට සංක්‍රාන්තිත ලිංගික ලික් තෝමස් ඔලිම්පික් ක්‍රීඩා උල්ලේ කාන්තා පිහිනුම් කාන්තා පිහිනුම් එකට තරඟ කරන්න ආවා. ඔලිම්පික් ක්‍රීඩා කමිටුව ප්‍රතික්ෂේප කළා. ඒ කියන්නේ ජීව විද්‍යාත්මක කාන්තාවකට හැර පසුකාලීනව විවිධ හෝමෝන හේතු මත ඒ වෙච්චයට එහෙම වෙන්න බෑ කියලා. එතකොට ඔලිම්පික් කමිටුව කියන්නේ මානව හිමිකම් උල්ලංඝනය කරන කමිටුවක්ද? දැන් මෙතන කරලා තින්නේ ජීව විද්‍යාත්මක කාන්තාව සවි බල ගැන්වීම හරි ජීව විද්‍යාත්මක කාන්තාව සවි බල ගැන්වීමේ මුවාවෙන් විශාල ජාවාරමක් තියෙනවා. දැන් ලෝකයේ දැන් සමහර බටහිර රටවල ප්‍රාථමික අංශයේ දරුවන්ගෙන් අහනවා දෙමාපියන්ගේ අවසරයෙන් තොරව ලිංග විපර්යාස කරගන්න කැමතිද කියලා. මේ හොඳට ඉන්න කොළු පැටියව ගෑනු දරුවෙක් කරන්න, හොඳට ඉන්න ගෑනු දරුවව පිරිමි දරුවෙක් කරන්න, පුරුෂ ලිංගිකයෙක් ඩොලර් 4000යි ඊළඟට ඒ කරන ඔපරේෂන් විශාල මිලයි ඒව කරගත්තු හැම කෙනෙකුටම ජීවිත කාලයට පුරාම බෙහෙත් ගන්න වෙලා තියෙනවා. ඒ නිසා මේ බටහිර ඕනකම් මේ බටහිර මේ ඖෂධ සමාගම් වල ඕනකම් මේක අසර රිංගලා තියෙනවා. අපි එකගයි ජීව විද්‍යාත්මක කාන්තාවට අසාධාරණයක් අසමානතාවයක් ඒව තියෙනවා නම් ඒ ප්‍රශ්නේ මේ පනතෙන් විසඳනවා නම් ඒකට 100,000ක් එකගයි. ඒ වගේම සංක්‍රාන්තික ලිංගිකයන් හැටියට ස්වභාවිකව හෝමෝන හේතු මත ඇති වෙන අයගේ අයට සමාජයේ තියෙන අසාධාරණයක් නොසලකිල්ලක් තියෙනවා නම් ඒක නැති කරන්න ගේනවා නම් එකඟයි. ඒකේ නමුවාමෙන් මෙන්න මේ ජාවාරමට ඉඩ දෙන එක වැරදි. අනික සංක්‍රාන්තික ලිංගිකයන් ජීව විද්‍යාත්මක කාන්තාවකගේ ගණයට වැටෙන්නේ නැහැ. එහෙමනම් අර ඔලිම්පික් කමිටුව අර කියපු ක්‍රීඩකයාට තරඟ කරන්න ඉඩ දෙන්න ඕනේ. ඇයි තරඟ කරන්න ඉඩ දුන්නේ? ඒක ඒ නිසා මම පිළිගන්නවා ඔබතුමා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයට මේ විදිහට අභියෝග කිරීම වැරදි. එහෙම අභියෝග කරන සංස්කෘතියකට අපි ගියොත් ශ්‍රේෂ්ඨාධිකරණයට අපි ගිහිල්ලා වැඩකුත් නැහැ. අන්තිමට ඔබතුමා සතුටු නැත්තම් ඔබතුමා හැමදාම මේ පුටුවේ ඉන්නේ ඒක වෙන දෙයක්. නමුත් කවුරු හරි ওই පුටුවේ ඉන්නගෙන සතුටු නැත්තම් අන්තිමට ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණේ
මොකට අපි ශේෂ්ඨාධිකරණ කියලා එකක් තියාගන්න ස්වාධීනත්වයේ කියලා නිර්වාසවන්තුමා හරි තුන්වෙනි කාරණේ ඒ නිසා මම කනගාටු වෙනවා මේ බරපතල කාරණේ ගැන තියෙන අවධානය පැත්තකට දාලා බදු ප්‍රශ්නක් බරපතලයි තමයි දැන් අපි බදු පිට බදු කමින් ඉන්නවා තමයි බදු පිට බදු කාලා දැන් බදු කොච්චර දැම්මත් ගාණක් නැති තත්ත්වයටපත් වෙලා වගේ තමයි ඒවත් ප්‍රශ්න තමයි හැබැයි ඒ ඔක්කොටම වඩා බරපතල ප්‍රශ්නේ මෙන්න මේ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත ඇතුලේ තියෙන අන්තර්ගතය හරියට කියවගන්නේ නැතුව සහ ශ්‍රේෂ්ඨාධිකරණ දිනුවට අභියෝග කරන එක එහෙම අභියෝග කරන්න ගත්තොත් ශ්‍රේෂ්ඨාධිකරණේ වහලා දාන්න එහෙම ශ්‍රේෂ්ඨාධිකරණයක් තියාගෙන වැඩක් නැහැ